අයිබෝවන් හරිදේ හරියටම කෙන එන සියත ටීවී රාත්‍රී පුවත් විකාශය සමකින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් වැළඳුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවත් හතර දක්වා ඉහළට අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස්වන් නිරෝධායනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8 දිනකටත් කොවිඩ් 70කට අධික පිරිසක් නිරෝධායනයට පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ඇමති බන්දුලගේ ප්‍රශ්නාවලියට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් පිළිතුරු නැගෙනහිර ජැටිය දුන්නේ නැහැ කියලා ඉන්දියාව තරහ වෙන්න දෙයක් නැහැ එයාලට අපිත් එක්ක තරහ වෙලා ඉන්නත් බෑ වරාය ඉංජිනේරුවන් අවධාරණය කරයි කොටස් වෙළඳපොලේ යලිත් වාර්තාවක් පිහිටුවයි කොටස් වෙළඳපොලේ වර්ධනයට හේතුව පම්ප් ඇන් ඩම්ප් විපක්ෂය පහදයි රාජිත ඇතුළු 3 දිනෙකට අධිචෝදන දැන් දේශීය පුවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පිළිබඳ වරාය වෘත්තීය සමිතිය සමග සිදු කරන තවත් සාකච්ඡාවක් එළමෙන සිකුරාදා පැවැත්වීමට නියමිත බව වරාය අධිකාරිය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා පවසනවා මේ අතර අදත් මෙම ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති කිහිපයක් මෙලෙස අදහස් පළ කළා දැන්ට තියෙන ක්‍රමවේදය අනුව 151ක් වරාය අධිකාරියට 149ක් වෙනත් පිටරට ආයෝජකයෙකුට මේ 149 කේ ආයෝජනය මගින් මොකද වෙන්නේ අපිට 100%ක්ම අපිට හැකියාව තියෙද්දි අපිට පළපුරුද්ද තියෙද්දි අපිට දක්ෂ ඉංජිනේරුවන් සිටිද්දි අපිට මුදල් තියෙද්දි මේක අපිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙද්දි මේ 149 පිටරට දීමෙන් අපේ රට ලැබිය යුතු මුදලෙන් 149ක් පිටරටට යනවා දැන් අපිට 100%ක් හැකියාව තියෙනවා මේ වරායන් වලට නැව් හසුරුවන්නේ කොහොමද කියලා සමාගම් කියන්නේ ඒ වුණාට රටකට බෑ ඒක තීරණය කරන්න අපිට දක්ෂතාවය තියෙන හැකියාව තියෙන මේක කරන්න වරාය අධිකාරියේ ඉංජිනේරුවන් සාදන්න පුළුවන් ඒක හදන්න අපි අවුරුදු දෙකක සැලැස්මක් දෙකක දෙකහමාරක සැලැස්මක් අපි දෙනවා එන බදාදා කැබිනට් ඇපොයින්ට්මන්ට් කමිටියකට අවුරුදු දෙකකින් දෙකහමාරකින් මේක හදලා ඉවර කරන්න පුළුවන් ඒකටත් අපි ප්‍රොපෝසල් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඉන්දියාව තරහ කරගන්නවා කියන්නේ තරහ කරගන්න දෙයක් නෑ ඒගොල්ලන් අපිත් එක්කම හැමතිස්සෙම යාළුවෝ මොකද ඒගොල්ලන්ගේ වැඩි ප්‍රමාණයක් එක්ස්පෝර්ට් අපිට ඉම්පෝර්ට් වැඩිපුරක් කරන්නේ ලංකාවට. එතකොට ඒගොල්ලන් ඒ තුල ඉඳගෙන අපිත් එක්ක තරහ වෙන්න කොහෙත්ම බෑ. අපි තරහ වුණොත් මිස. කඩයක් තියෙන මනුස්සයට බෑ ඉන්න පාරිභෝජිකයෙක් එක්ක තරහ වෙන්න. එහෙම තරහ වුණොත් වෙන්නේ කඩේ දවස් කීපකින් වැහිලා යනවා. ඒ වගේම ඉන්දියාව කවදාක ඉන්දියාව නැමැති කඩය කවදාකවත් අනිත් පාරිභෝජිකයෙක් එක්ක තරහ වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් දේ තමයි අනවශ්‍ය ජාත්‍යන්තර දේශපාලන ගැටුමකට ආරාධනා කර ගැනීමකුත් මේක අස්සේ වෙන්න පුළුවන්. දැන් මේ හුදෙක්ම දේශප්‍රේමීත්වය තවරගෙන ආපු ආණ්ඩුව උනාට අපි විශ්වාස කරනවා ඇත්තටම දැන් රටේ දේශපාලන තීන්දුව සහ ආර්ථික තීන්දුව ගන්න ආණ්ඩුව නෙවෙයි කියේ. ඒ තීන්දුව తీරන ගන්නේ ප්‍රබල රටවල වල බලපෑමත් ප්‍රබල සමාගම් වල බලපෑමත්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පොඩ්ඩක් අමතක වෙලා තියෙනවා. එයාට ලක්ෂ 69ක් ඡන්ද දුන්නා. ඒ ලක්ෂ 69න් ඉන්න බහුතරයක් ඔය කතාව ගෝඨාභය මහත්මයා විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ මිනිස්සු දුන්නේ දේශප්‍රේමී ආණ්ඩුවක් ගේන කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාණනි ඔබ අර 69 ලක්ෂයකට දීපු පොරොන්දු ඔයිස්ත කරන්න. අදානි සමාගමට මේක කෑල්ලක් දෙනවද? ඔව්. හරි. ඒකට වට සල්ලි හම්බ වෙනවද? ඔව් ඩොලර් මිලියන 800. දැන් ඕකට මොන නම කිව්වත් ඔක විකිණීමක් නෙමෙයිද? ඉතින් ඒක නිසා කල්පනා කරන්න. ඒ බොරුවට අහුවෙන්න අවශ්‍ය නැහැ. මෙම ගැටලුව සම්බන්ධයෙන් අප වරාය අධිකාරී සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඒ මහතා කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා වරාය වෘත්තීය සමිති සමග එළඹෙන සිකුරාදා දින නැවත වාරයක් සාකච්ඡා කිරීමට නියමිත බවයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එක්කර ගැනීම සම්බන්ධයෙන් සැබෑ දේශප්‍රේමියෙක් ලෙස තමා සතුටු වන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මේ අතර මංගල සමරවීර මහතා සිදු කරන ප්‍රකාශයන් හරහා ඔහු උත්සාහ දරන්නේ රජයේ සහ වරාය වෘත්තීය සමිති අතර ගැටුමක් ඇති කිරීමට බවයි අමාත්‍ය සීබී රත්නායක මහතා ප්‍රකාශ කළේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙක් වශයෙන් ඉතාමත්ම සතුටු වෙනවා. පසුගිය කාලය පුරාම විදේශ ආයෝජකයන් මේ රටේ සංවර්ධනයට එකතු කර ගැනීම රට පාවා දීමක් රට විකිණීමක් දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට පුන පුනා කියපු දේශපාලන නායකයන් අද එදා මිනිස්සුන්ව රවට්ටන්නට ඔවුන් කිව් බොරු වලින්ම බැටකමින් ඉන්නවා. අප රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වීමයි.
විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවා දීමක් බව සිටන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුභසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණකි. අද වරායේ පර්යන්තය ගැන කතා කරනවා. දැන් මේ දවස්වල ඊයේ පෙරේදා කටාරින්න පටන් ගත්ත හිටපු අමාත්‍යවරයා මංගල සමරවිරම. එතුමා පර්යන්තයට එකඟයි කියලා ආණ්ඩු ගන්න තීන්දුව හරි කියන තැනට දැන් කතා කරන්න පටන් ගන්න තියෙනවා. අපි දන්නවා ගොනා හැරෙන්නේ මොකටද කියලා. ඒ පොල් පැලේ කන්න කියන එක අපි හොඳාකාරව දන්නවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි අපේ වෘත්ති සමිතිත් එක්ක අපිත් එක්ක ආණ්ඩුවත් එක්ක ගැට නැන්නති කරලා ඔහු සතුටක් ලබන්න සිදුවන ඇති කියන එක පෞද්ගලිකව මම දරන විශ්වාසය. එනිසා මෙන්න මේ වගේ කඩක්කප්පල්කාරී ක්‍රියාවන් දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද වාර්තා වුණා. මේ වසර 10කට පසු සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය ලෙසද වාර්තා වෙනවා. කොළඹ කොටස් වෙළඳපොළ තවත් වාර්තාවක් පිහිටුවමින් සියලු කොටස් මිල දර්ශකය අද සිය ඉහළම අගය වාර්තා කිරීමට සමත් වුණා. අද දිනේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7922.66ක් ලෙස දක්ුණු අතර එය පෙර දිනට සාපේක්ෂව ඒකක 188.9ක ඉහළ යාමක්. මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය 2011 වසරේ පෙබරවාරි මාස 14 වන දින වාර්තා වූ අතර එහි අගය ලෙස සටහන් වුණේ 7811.8ක්. අද දින රුපියල් බිලියන 12.18ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබෙනවා. එහිදී එක්ස්පෝ ලංකා රුපියල් බිලියන 1.55ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් බිලියන 1.35ක්, LOLC හෝල්ඩින්ග්ස් රුපියල් බිලියන 1.31ක් ලෙස එම සමාගම්වල රුපියල් බිලියනේ ඉක්ම වූ කොටස් ගනුදෙනු වාර්තා වී තිබෙනවා. මේ අතර අද දින කොටස් ගනුදෙනු 67,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුල වාර්තා වූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවයි. මේ අතර කොටස් වෙළඳපොළේ වර්ධනය පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. සහස්‍ය කියලා සමාගමකුත් කැබිනට් පත්‍රිකාවේ ඉදිරිපත් වෙනවා. මොකටද මේ සහස්‍ය සමාගම? දැනට තියෙන සියලුම අධිවේගී මාර්ග, ඒ වගේම අනාගතයේ හදලා ඉවර වෙන සියලුම අධිවේගී මාර්ග, ඒ වගේම අධිවේගී මාර්ග ආශ්‍රිත සියලු ඉඩම් මේ සමාගමට අයිති වෙනවා. මේ සමාගමත් කොටස් වෙළඳ පොලේ ලයිස්සුගත කරනවා. ආණ්ඩුව මොකද්ද මේ කරන්නේ? බලයට එන්න ඉස්සෙල්ල අරගොල්ල අරක විකුණනවා මේක විකුණනවා කියලා අපේ ආණ්ඩුවට කෑ ගැහුවා. හැබැයි එක බින් අඟලක් සින්නක් කරව විකුණපු නැති ආණ්ඩුවක් තමයි පහුගිය ආණ්ඩුව. බොරු දේශප්‍රේමීත්වය හරහා ජනතාව රවට්ටලා දවල් මිගෙල් රෑ ඩැනියල් ගේම් එකක් තමයි ගහන්නේ. මේ වගේම අපිට මතකයි 2015 ඉස්සෙල්ලත් හිටපු ගමන් කොටස් වෙළඳ පොලේ එකපාරට වර්ධනයක් නැති වෙනවා, එකපාරට කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ මේ පිළිබඳව කොමිෂන් සභාවක් තිව්වා. මොකද්ද මේ කොටස් වෙළඳ පොලට සිද්ධ මෙතන තියෙන අක්‍රමිකතාව මොකද්ද කියලා අපි කියන ආණ්ඩුවට ඒ කොමිෂන් සභාව වාර්තාව ඉදිරිපත් කරන්න. එතකොට ගොඩක් ඔයි වියත් කියලා ඉන්න සමහර මැතිවරුන් Taman කොටස් වෙළඳ පොලේ එදා කරපු ජාවාරම් පිළිබඳව එළියට අවබෝධ වෙයි කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. කොටස් වෙළඳ පොල ගැන සිද්ධ වෙන මහා වංචාව මේගොල්ලෝ pump and dump කියන සිස්ටම් එකකින් තමයි දැන් මේක මේ යන්නේ. මොකද pump කියන්නේ කොටස් වෙළඳ පොළ තියෙන ස්වභාවික කොටස් වෙළඳ පොළේ හැසිරීම වළක්වලා ඒක එකපාරටම විශාල වශයෙන් කොටස් වෙළඳ පොළ ප්‍රසාරණය කරනවා. එතකොට කොටස් වෙළඳ පොළ පුම්බනකොට ෂෙයා මාකට් එකේ තියෙන යම් යම් කොටස් වල මිල කෘත්‍රිම විදිහට ඉහළ යනවා. එතකොට මේ වංචාව මේ සූදුව හරියට දන්නේ නැති බොහෝ ආයෝජකයින් pump කිරීම මගින් උස්සලා තියෙන කොටස් වැඩි මිලකට අධික මිලකට මිලදී ගන්නවා. ඒක કૃතිම දෙයක් වෙන නිසා ඒ මිල එහෙම මායාපහ බිමට වැටිලා ඒ මිල පහලට අදවටුනට පස්සේ මේ ගැටේට අහුවෙන අපේ රටේ යම් යම් ආයෝජකයෝ ආපහ විශාල වශයෙන් පාඩු ලබනවා. දැන් මේ තමන්ගේ ගජ මිතුරන්ට මුදලක් හම්බ කරගන්න සලස්මක් තමයි මේ කොටස් වෙළඳ පොළ કૃතිමව උත්තේජනය කරනවා, કૃතිමව පුම්බනවා, ආපහ ස්වභාවිකව වැටෙනවා. pump and dump. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 6ක් පිළිබඳව අද රාත්‍රියේ 9 පමණ වන විට වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිතක බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. එසේම රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ කීප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බවයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහබහු මහතා සඳහන් කළේ.
රාජමාත්‍යවරයා පසුගිය 16 වෙනිදා කරුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමකටද සහභාගී වී ඇති අතර ඊට පුද්ගලින් 60කට අධික පිරිසක්ද සහභාගී වී තිබෙනවා. හොරණ ප්‍රදේශයේ ඉදි වූ ටයර් කර්මාන්ත ශාලාව විවෘති කිරීමේ අවස්ථාවටද රාජමාත්‍ය පියල් නිශාන්ත මහතා සහභාගී වී සිටි අතර එම අවස්ථාවට ජනාධිපතිවරයා මැති ඇමතිවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් මෙන්ම ව්‍යාපාරිකයින් ඇතුළු ආරාධිතින් රසක්ද එක්ව සිටියා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලින් 8 දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් 74 දිනක මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ අතර වැල්ලවායේ මූලික රෝහලේ කොරෝනා සැක කටයුතු රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටුවේ සිටි කාන්තාවක් අද උදෑසන එම වාට්ටුවෙන් පලා ගොස් තිබුණා. අදාළ කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇතැයි ඇති වූ සැකේ මත රෝහලේ කොරෝනා සැක කටයුතු වාට්ටුව වෙත ඇතුළත් කර පරීක්ෂණ ලැබෙන තෙක් එහි රඳවා සිට ඇති අතර වාර්තාවන්හි ප්‍රතිඵල ලැබීමට පෙර අදාළ කාන්තාව මෙලෙස පලා ගොස් තිබුණා. ब्लाउज डाली ने පසු වහම ක්‍රියාත්මක වූ රෝහල් සේවකීන් අදාළ කාන්තාව අල්ලා රෝහල වෙත නැවත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් තහනයට අනුයුක්තව රාජකාරී කටයුතු සිදු කළ පොලිස් නිලධාරීන් පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති අතර මේ වන විට එම පොලිස් තහනයට අයත් සියලු නිලධාරීන් නිරෝධායනය සඳහා යොමු කර පොලිස් තහනයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කර තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී දළදා මාලිගයේ කාර්ය මණ්ඩලයේ කිසිදු සමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති අතර ශ්‍රී දළදා මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පූජාවත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව දියවඩන නිලමේතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් ප්‍රකාරව සිදු කෙරෙන බවයි දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන් පිරිසක් අද සීගිරිය නැරඹීමට පැමිණ ඇති අතර උදයන්ග වීරතුංග මහතා විසින් මෙම සංචාරකයන් පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ මේ ආකාරයෙන්. යුක්‍රේන සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් විශේෂ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පළ කළේ මෙවන් අදහසක්. මිලියන 42කට වැඩි ආදායම මේ කාල සීමාව තුළ පයිලට් ප්‍රොජෙක්ට් එකෙන් අපිට ආදායමක් රටට ලැබිලා තියෙනවා. සංචාරක ශේෂ්ඨය කියන්නේ ලංකාවේ තුන්වෙනියට විදේශ විනිමය ලබන වැඩිම වාසිදායකම ශේෂ්ඨය. 21 වෙනිදාට අපි සංචාරකට රට අරිනකොට 2500ක් උපරිමය මට්ටමකට ලංකාවට ගේන්න දවසකට බලාපොරොත්තු ඇතුව මේක අරින්නේ. එතකොට අපි කරන්නේ විදේශිකයින්ට සංචාරය කරන ක්‍රමවේදයක්. අපිට මේ වෙනකොට හෙල්ත් ගයිඩ්ලයින් එක දීලා තියෙනවා මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරලා කටයුතු කරන්න කියලා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු පිළිබඳව පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද මෙලෙස අදහස් පළ කළා. මේ රටේ පහේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිළිබඳ මේ එක් එක් ලකුණු වර්ග පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයටවත් අධ්‍යාපන අමාත්‍යවරයාටවත් අධ්‍යාපන ලේකම්වරයාටවත් පැහැදිලි නිශ්චිත අවබෝධයක් තියෙනවද කියලා මට හිතන්න අමාරුයි. ශිෂ්‍යත්වයේ සමත් වෙන ලකුණ කියලා කියන්නේ ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන ලකුණ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරනවා. ඒ ලකුණ මේ වර්ෂයේ පැවතුනේ 169ක්. දැන් නිකුත් කරලා තියෙනවා ශිෂ්‍යත්ව කඩයින් ලකුණ කියලා ලකුණ. නේ එතකොට මේ ලකුණු ගණනය කරන්නේ කවුද? ඒ ගණනය කරන නිලධාරීන් කුමන සූත්‍රයක් පදනම් කරගෙනද ඒ ගණනය කිරීම කරන්නේ? ඒ අයගේ අභිමතානුරූපීවද ඒ කටයුත්ත කරන්නේ? මේ එක් එක් පාසල ජනප්‍රිය පාසලක ලකුණ කීයද කියන එක පිළිබඳ ඒ පාසලට එහි විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට අසාධාරණයක් නොවන ආකාරයට දරුවන්ටත් සාධාරණ ඉෂ්ට වෙන ආකාරයට මේ ලකුණ තීරණය වෙන ආකාරය පිළිබඳ විනිවිද ප්‍රතිපත්තියක් තිබෙන්න ඕන. මේ අතර බන්දුල ගුණවර්ධන මහතා සිදු කළ මෙම ප්‍රකාශ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. පහ ශ්‍රේණී ශිෂ්‍යත් ප්‍රතිඵල මත 3/2018 චක්‍රලේඛට අනුව 6 ශ්‍රේණීන් ආරම්භ වන පාසල්වලට ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කරගන්නේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 85% ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු පදනම් කරගෙන ඉතුරු 15% දිස්ත්‍රික් කඩයිම් ලකුණු ඉක්මවන දරුවන් ආදි ශිෂ්‍යයන්ගේ දරුවන් සහෝදර පදනම් මත අධ්‍යන කාර්ය මණ්ඩලය යන ගණයට අයත් වන සිසුන්ගෙන් තමයි සම්පූර්ණ කරන්නේ. ඒ 15%
කලව සඳහා විදුහල මගින් තමයි ආයුධපත් කැඳවලා සම්මුඛ පරීක්ෂණ සිදු කළා. ඉහළම ලකුණු ලැබූ ශිෂ්‍ය නාමලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරලා අනුමැතිය ලබාගෙන තමයි ඒ 115 පුරවන්නේ. අපි ශිෂ්‍යත්ව විභාගයෙන් කඩේම් ලකුණු නිකුත් කරලා අවධාරණය කරලා කියන්න ඕනේ මේ වසරේ කෙනෙක් අහන්න පුළුවන් ඇයි ශිෂ්‍යත්වයේ ලකුණු වලින් මේ පාර දරුවන්ට දෙන අවස්ථාව අඩු කරාද කියලා. ඒ ශිෂ්‍යත්ව දරුවන් දාන්න නියමිත එකම පන්තියක්වත් ගිය වසරට වැඩියත් ඊට ඉස්සෙල්ලා වසරට වඩා අඩු කරලා නැහැ. මෝතර දීවරවරාය බදුදීමේදී රජයට පාඩු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බහර දුන්නා. මෝතර දීවරවරයි බදුදීමේදී රජයට පාඩු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බහර දුන්නා. අධිචෝදනා බහර දීමෙන් පසුව රාජිත සේනරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළා. මෙම අධිචෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලින් 17 දෙනෙක් නම් කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛන 50 පහක් දෙනම් කර තිබෙනවා. පහුගිය ඔබතුමාලාගේ රජ යටතේ හිටපු අමාත්‍යවරුන්ට නඩු පැවරුවා. දැන් මේ ඔවුන් නිදහස් වෙමින් පවතිනවා. දැන් ওই එකම නීතිපති දෙපාර්තමේන්තුව තමයි නඩු පවරන්නේ. ඒ නඩු ගෙනියන්නෙත් නැහැ අයියා. ඒකෙන් ඉඳලා ওই ප්‍රශ්නේ හොඳම අහන්න තියෙන නීතිපතිතුමා. එහෙනම් නඩු පැවරුවේ මොකටද නඩු ඉල්ලාස් කරගන්නවා. එකම එක්කෙනා අපේ කාලේදී නඩු පවරනවා, මේ කාලේදී නඩු ඉවත් කරගන්නවා. එහෙමනම් නීතියක්ද තියෙන්නේ? ඒක නීතිපතිතුමාගෙන් අහන්න ඕනේ මොකද්ද කොමන විදියේ නීතියකින්දද මේක කරන්න කියලා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් සයිබීරියාවෙන් පටන් අරගත්තට පස්සේ යට එනකොට ඉන්දියාව, ඉන්දියාවෙන් පස්සේ ලංකාව, ඒ මුළු ගොඩබිමම හරි ඕනනම් අර දරාගෙන ඉන්න පුංචි කොක්ක තමයි ලංකාව. මේ නැගෙනහිර ඉඳන් බටහිරට, බටහිරින් ඉඳන් නැගෙනහිර නාවික ගමනාගමනේ සිද්ධ වෙනකොට මේ දිවයින අමතක කරලා යන්න බෑ. මේක අපිට ආර්ථික ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මේක අපේ රටේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. කොහොමද අපේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ කියන කාරණාව තමයි ප්‍රමුඛතාවයකට ගේන්න ඕනේ. ඒ නිසා සම්බන්ධ වෙන සමාගම ගැනම පදනම් කරගෙන අපේ මේ ලියවිල්ල හදන එකට වඩා අපිට වැදගත් වෙන්නේ සම්බන්ධ වෙන කණ්ඩායමට අපි ඉදිරිපත් කරන කොන්දේසි සහ ඉදිරියේදී කොහොමද ආර්ථිකය හැසිරෙන්නේ කියන කාරණාව තමයි වැදගත්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත්ව ළඟදිච්චුව කිසි දෙයක් විකුණන්නේ නැහැ කියලා. ඒ කියපු දේ ඒ ආකාරම ඉෂ්ට කරනවා. 151ක් රජේ තියාගෙන ඒ වගේම වරාය අධිකාරිය පාලනය යටතේ. එහෙම නැතුව මේ කාටවත් පාලනය බාර දීලා කරන්න නෙමෙයි. ඒක නිසා මේ රටේ ජනතාවට අපි කියනවා අපි කවදාවත් ඔබට දීපු පොරොන්දුව විකුණන්නේ නැහැ කියලා. ඒක විකුණන්නේ නැහැ. අපේ රට අද ශ්‍රේණිගත කරලා තියෙන්නේ යුද්ධයෙන් පීඩා විඳින ඉරාකයේ, ඒ වගේම මොසැම්බික්, ගැබෝන් වැනි රටවල් සමගයි අපේ රට ශ්‍රේණිගත කරලා තිබෙන්නේ. අපිට තව එක ශ්‍රේණියක් පහළට වැටුණු හැටි අපි වැටෙන්නේ බංකොලොත් භාවයේ තත්වයට. මේ අර්බුදය ජය ගැනීමට මේ පවුලට පුළුවන්. විපක්ෂයේ අය පාළුගෙයි ඇවිල්ලා වළම් බිඳිනවා. සමහර තැන්වලදී චෝදනා කරනවා. අපි රටේ ජනතාවගේ පැත්තෙන් නම් කටයුතු කරන්නේ. පහුගිය ආණ්ඩුව වගේ අපිට නීතිය වල්වත් ගන්න බෑ. නීතිය බලය අතට ගන්න බෑ. අපේ ආණ්ඩුව එහෙම නීතිය අතට අරගෙන නීතිය නමලා අපිට ඕන දේ කරන්න අපේ ආණ්ඩුවේ දෙන්නේ නෑ. දැන් රටපට අපවත් කිහිපයක් කෙටියෙන්. පූනරින් තලේකරී ප්‍රදේශයේ කාන්තාවක නිවස තුළදී ගෙලකපා ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගිය කාන්තාවට වයස අවුරුදු 36ක් වන අතර පවුල් ආරවුලක් මත මෙලෙස මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි පූනරින් පොලිසිය සඳහන් කළේ. පොළොන්නරුව නිකවැව ප්‍රදේශයේ හේනක වෙඩිවැදි බරපතල තුවාල ලබා සිටින වන අලියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා නිකවැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. බලංගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ උඩ ඇල්ලිපොළ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ මෝටර රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තරුණින් තිදෙනෙකු තුවාල ලබා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ශ්‍රී ලංකා ලියෝ සමාජය ටෙක්වයිස් ආයතනය සහ එක්ව තරුණ නව නිපැයුම්කරුවන්ගේ නව අදහස් සඳහා අවස්ථාවක් ලබා දීමේ අරමුණින් තරගාවලියක් සංවිධානය කර තිබෙනවා. මේ සඳහා ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ ලියාපදිංචි විය හැකි අතර ආයුධපත් ලබා ගන්නා අවසන් දිනය ජනවාරි 31 වනදායි.
එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය නිමාවට පත් වෙනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk ගේ අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.